හරි පුතාලා අද අපි කතා කරන්නේ 1931 ආණ්ඩුකාරවරයා හරි 1931 ආණ්ඩුකාරවරයා ගැන තමයි අපි කතා කරන්නේ 1931 ආණ්ඩුකාරවරයා හරිද ආණ්ඩුකාරවරයා පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. හරි. ළමයි දැන් ඔන්න 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමය හඳුන්වා දීමට යාමේදී ඩොනමෝර් කොමිසම් සභාව ලංකාවට රාජ්‍ය නායකයෙක් හඳුන්වා දෙනවා. පැහැදිලිද? රාජ්‍ය නායකයෙක් හඳුන්වා දෙනවා. කවුද ඒ රාජ්‍ය නායකයා? ආණ්ඩුකාරවරයා. ඒ ආණ්ඩුකාරවර තනතුර නැත්නම් ආණ්ඩුකාරයා කියන තනතුර හඳුන්වා දීමට යාමේදී ඩොනමෝර් කොමිසම් සභාව උභතෝ කෝටික ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකක්ද අනේ උභතෝ කෝටික ප්‍රශ්නයක් කියලා කියන්නේ? උභතෝ කෝටික. මොකද්ද උභතෝ කෝටික කියලා කියන්නේ? උභය කියන්නේ මොකටද? උභය කියන්නේ දෙකටනේ. උභය ජීවියා. දැන් ගෙම්බ උභය ජීවියෙක්නේ. දිය ගොඩේ දෙකේමනේ. අර සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා උභය විහාරාධිපති. පන්සල් දෙකක් තියෙනවා යාට. ඒකයි උභය කියලා කියන්නේ. උභය විහාරාධිපති. එතකොට මේ උභය කියලා කියන්නේ මොකක්ද? දෙකක්. හරි උභය කියන්නේ මොකටද? දෙකට. එතකොට ලංකාවේ කිව්ව මෙන්න මෙහෙම. ලංකාවේ කිව්වා ආණ්ඩුකාර තනතුරක් හඳුන්වා දුන්නට කමන්නේ. හැබැයි එයාගේ සියලුම බලතල අයින් කරලා අඩු කළා එයා නාමික තත්වේ තියන්න ඕනේ කියලා කිව්වා. නමට විතරක් නාමික තත්වේ තියන්න ඕනේ කියලා කිව්වා. හරිද? ඊට පස්සේ එංගලන්තය අය කිව්වා ආණ්ඩුකාර තනතුරක් හඳුන්වා දුන්නට කමක් නැහැ. හැබැයි ඔහුට සියලුම බලතල දීලා ඔහු විධායක තත්වේ තියන්නේ කියලා කිව්වා. මේක මාර වැඩක්. හරි දාගන්න බැන්නේ මොකක්ද කරන්න කියලා. හරිනේ අම්මා සරල උදාහරණයක් ගන්න. දැන් අපේ ජයනි ඉන්නවනේ. ඔව්. ජයනිට තාත්තා කියනවා උඹ අනිවාර්යයෙන්ම සිරිපාල බඳින්න ඕනේ කියලා. හරි? අම්මා කියනවා නෑ උඹ අනිවාර්යෙන් අප්පුහාමි බඳින්න ඕනේ කියලා. දැන් මාර වැඩි. සිරිපාල බඳිනවද? අප්පුහාමි බඳිනවද? සිරිපාල බඳිනවද? අප්පුහාමි බඳිනවද? ඔය දෙන්නම බඳින්න බෑ හොඳේ. ඒක කාලතරන් අවුල් යනවනේ. හරිද? ළමයි. අන්න ඒකට මොකද කියන්නේ? උබතෝ කෝටික ප්‍රශ්නයක් දෙපැත්තකින් වට වෙච්ච ප්‍රශ්නයක්. හිතා ගන්නද මොනා කරන්නද කියලා. දැන් මේ ඩොනමෝර් කොමිසම් සභාවත් අන්න ඒ වගේ වැඩක් උනේ. ලංකාවේ කිව්ව ආණ්ඩුකාර තනතුරක් හැදුවට කමක් නැහැ. හැබැයි එයාගේ සියලු බලතල අයින් කළා එයා නාමික තත්වේ තියන්නේ කියලා කිව්වා. එංගලන්තයෙන් කිව්වා ආණ්ඩුකාර තනතුරක් හඳුන්වා දුන්නට කමක් නැහැ. හැබැයි එයාගේ සියලු බලතල වැඩි කරලා එයා කොහේ තියන්නද? විධායක තත්වේ තියන්නේ කියලා කිව්වා. හරි? විධායක තත්වේ තියන්නේ කියලා කිව්වා. එතකොට ළමයි දැන් පැහැදිලි කතන්දරේ. ලංකාවේ අය කිව්වා පුලුවන් තරම් බලය අඩු කරලා නාමික තත්වේ තියන්නේ කියලා. එංගලන්තෙන් කිව්වා පුලුවන් තරම් බලතල වැඩි කරලා විධායක තත්වේ තියන්නේ කියලා. හරිද? ඩොනමෝර් කොමිසම් සභාව මොකද කරේ? දැන් පුතා මීට කලිමුත් හිටියනේ ආණ්ඩුකාරවරු. මේ ඩොනමෝර් කොමිසම් සභාව අපට හඳුන්වා දීපු පළවෙනි එක නෙවෙයිනේ. එයාලා අපිට හඳුන්වා දුන්නේ මොනවද? කෝල් ග්‍රූප්, රූ මැකල, මැනින්, දෙවන මැනින් නේද? ඒ වගේත් ආණ්ඩුකාරවරු හිටියනේ. ඒතර අන්න ඒ හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ඇතැම් බලතල අයින් කරලා දාලා ඇතැම් බලතල හඳුන්වා දීම කරා. තේරුණාද? සමහර බලතල අයින් කරලා දාලා සමහර බලතල හඳුන්වා දීම සිදු කරා. එතකොට ඔන්න ඔය කියන අභියෝග දෙකට මුහුණ දීලා තමයි ඩොනමෝර් කොමිසම් සභාව
ආණ්ඩුකාර තනතුර ස්ථාපිත කළේ. පැහැදිලිද? කලින් තිබිහිටපු ආණ්ඩුකාරවරුන්ගේ ඇතැම් බලතල අයින් කරලා දාලා ඇතැම් බලතල හඳුන්වා දුන්නා. ඕක තමයි එතකොට ඩොනමෝර් කොමිසම් සභාව ආණ්ඩුකාර තනතුර නිර්මාණය කිරීමේදී භාවිත කළ ක්‍රමවේදය වන්නේ. හරි, භාවිත කළ ක්‍රමවේදය වන්නේ ඔන්න ඔය ක්‍රමවේදය. හරි පුතාලා, දැන් අහගෙන බලන්න. හරි, දැන් ළමයි 1931 ලංකාවේ තිබුණ පාර්ලිමේන්තුවක් අපි තාම ඒක ඔයාලට කරේ නැන්නේ, ඉදිරියේදී කරනවා ඈ. හරිද, ලංකාවේ පාර්ලිමේන්තුවක් තිබ්බා. ඒකේ නම තමයි මොකක්ද? රාජ්‍ය මන්ත්‍රණ සභාව. කුමන්ත්‍රණේ ඈ, රාජ්‍ය මන්ත්‍රණ සභාව. හරි, රාජ්‍ය මන්ත්‍රණ සභාව. එතකොට දැන් මෙයාල තමයි නීති හදන්නේ. හරි, රාජ්‍ය මන්ත්‍ර සභාවේ නීති හදන්නේ. හරි, දැන් මෙයාල නීතියක් හදනකොට හැබැයි ඒ නීතියට අනුමැතිය දෙන්නේ කවුද? ආණ්ඩුකාරවරයා. පැහැදිලිද? මෙයාල හදුවට නීතිය, ඒ නීතියට අනුමැතිය දෙන්නේ කවුද? ආණ්ඩුකාරවරයා. ඔන්න තනුෂේ, දැන් මෙයාල මොකද කරන්නේ? නීතියක් හදලා අරන් යනවා කා ගාවටද? ආණ්ඩුකාරවරයා ගාවට යනවා අත්සන් කරගන්න. තේරුණාද? දැන් මෙයාල නීතියක් හදලා ඒ නීතිය අරගෙන යනවා කා ගාවටද? ආණ්ඩුකාරවරයා ගාවට අරන් යනවා ඒ නීතියට අනුමැතිය ලබා ගැනීම සඳහා. රයිට්? එහෙම අනුමැතිය ලබා ගන්න ගියාම ආණ්ඩුකාරවරයාට ඇක්ෂන් 6ක් ගන්න පුළුවන්. ඇක්ෂන් කීයද? 6යි. ඇක්ෂන් 6ක් ගන්න පුළුවන්. ඒ ඇක්ෂන් දිහා බලනකොට පුතා මේ මට හිතෙනවා නිකන් ආණ්ඩුකාරවරයා ගෑන් ළමයෙක් දෝ කියලා. ඔයාලා අනුගමනය කරන ක්‍රමයේද ටිකක් එයත් අනුගමනය කරනවා. බලමු මොනවාද කියලා. 1. ඔය සමහර ගෑන් ළමයි ඉන්නවා පුතා, කොල්ලු අහනකන් ඉන්නේ කැමතියි කියන්නේ. හරි, මග බලා ඉන්නේ කැමතියි කියන්නේ. අයියා ගිය වෘද්ධියවත් අහන්න ඉතින් මං ගිය වෘද්ධියයි කියලා හිතුවා. හරි, එහෙම ඉන්නේ සමහර කෙල්ල. ආණ්ඩුකාරවරයාත් අන්න ඒ වගේ පනත අරන් එනකන් ඉන්න අනුමැතිය ලබා දෙන්නේ, මග බලාගෙන ඉන්නවා. හරි, එහෙනම් පළවෙනි එක මොකද්ද? පනතකට අනුමැතිය දීම. හරිද? ළමයි, සමහර ගෑන ළමයි ඉන්නවා, අයියා සොරි අයියා මං ඒලෙව කරන්නේ, මං කැමති නෑ ඔයාලට. හරි, ඔයාලා වගේනේ කෙලින්ම රිජෙක්ට් කරලා දානවා. හරි, මම නම් කැමති නෑ ඔයාලට කියලා. පැහැදිලිද? කෙලින්ම රිජෙක්ට් කරලා දානවා. ආණ්ඩුකාරත් ඒ වගේ යන්නේ වගේ. හරි, පනතක් අනුමත කරගන්නාම මොකද කරන්නේ? කෙලින් ප්‍රතික්ෂේප කරලා දානවා. හරි, පනතකට අනුමැතිය නොදීම. පනතකට අනුමැතිය නොදීම. 3. දැන් සමහර කෙල්ලෝ ඉන්නවා, ඇවිල්ලා ඇහුවාම, අයියා මේ මෙයා පිස්සුද? මේ මං වගේ මේ චාර්ට් කෙල්ලෙක් ඉන්නහන්ද? ඔච්චර චාර්ට් දෙක ඉස්කෝලේ මං මොකක්ද පොඩ ආයෙ කල්පනා කරලා බලන්නකෝ අයියා, මේ ඔයා මේ මගෙන්ම දහන්න ආයේ. හරි, අන්න ඒ වගේ ආණ්ඩුකාරයෙක් මොකද අඳ කරන්නේ? එයා ඒ පනතක් සම්මත කරගන්න ආවහම, නීතියක් සම්මත කරගන්න ආවම, එයා ඒක 3/2 බලයෙන් සම්මත කරන්න කියලා ආයෙ හරවල යවනවා. මේක පරීක්ෂා කරලා බලලා 3/2 බලයෙන් සම්මත කරන්න කියලා ආයෙ හරවල යවනවා. හරි, පනත 3/2 බලයෙන් සම්මත කරන්න යැයි නැවත හරවා යැවීම. 3/2 බලයෙන් සම්මත කරන්න යැයි නැවත හරවා යැවීම. හරිද? හරි, සමහර කෙල්ලෝ ඉන්නවා, බලන බල මොකටද කියලා. සමහර කෙල්ලෝ ඉන්නවා, අයියා ඔයාගේ යෝජනාවට මං එක පයින් කැමති, කිසි කෙසයක් නැහැ. හැබැයි අයියා ඔයා ගිහිල්ලා අපේ අම්මගෙන් අහන්න ඕන, අම්මා කැමති නම් මාත් කැමති. හරි, සමහර කෙල්ලෝ ජයිනේ ඒ වගේ. හරිද? ආණ්ඩුකාරවරයාත් ඒ වගේ පනතක් සම්මත වෙන්න ආවම එයා ඒක යවනවා කොහෙද? රැජිනට යවනවා. අනුමත කරනවා. අනුමත කළ කාටද? රැජිනට යවනවා. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයට යවනවා ආණ්ඩුකාරවරයා. හරි, රයිට්. කොහොමද ඒක ලියන්නේ මං? පනත අනුමත කොට
අනුමත කොට වැඩි දුර අනුමැතිය සඳහා වැඩි දුර අනුමැතිය සඳහා රැජින වෙත යැවීම සඳහා රැජින වෙත යැවීම හරිද? ඔන්න දැන් ඇක්ෂන් හතරක් ගත්තා. පස්වෙනි එක හරි. පස්වෙනි එක හරි. පස්වෙනි මොකදද? සමහර කෙල්ලෝ ඉන්නවා දනුෂි, මේ අයියාගේ යෝජනාවට මං එකපයින් කැමති. අවුලක් නෑ, අවුල නෑ, මං කැමති. හැබැයි අයියා මං ඒ ලෙවල් කරනවා, මං ඒ ලෙවල් කරනවා මේ. මට විභාග ලියනකම් නම් ඕබෑ අයියා. හරි, මට විභාග ලියනකම් ඔය වැඩ කරන්න බෑ. අනේ ඒ වගේ ආණ්ඩුකාරය මොකද කරන්නේ? පනතක් අනුමත කරලා ඒක ක්‍රියාත්මක වෙන්න මාස 6කට කල් තියෙනවා. හරි, සමහර කෙනා එදා පොවද එහෙම කල් තියලා ආය පාකේ එහෙම ආයත් ඉන්නවා. මං කියන්නේ එහෙම නැතයත් ඉන්නවා ඈ. හරි, කොහොමද කියලා කියන්නේ? පනත අනුමත කොට ක්‍රියාත්මක වීම, ක්‍රියාත්මක වීම මාස 6කට කල් තැබීම, මාස 6කට කල් තැබීම. හරි, ඔව් ළමයි, සමහර ගෑනලම ඉන්න ප්‍රොපෝසල් එකක් ආවම මොකද කරන්නේ? අයියාගේ යෝජනාවට මං කැමති, කිසි ගැටලුවක්. හැබැයි මං කැමති නෑ අයියා චාර් වෙන්න. බස් එකේ කොනේ සීට් එකේ, ස්ටෑන්ඩ් එකේ, ඉස්කෝලේ මං කැමති නෑ චාර් වෙන්න. මං චරිත ඝාතනය කරගන්න කැමති නෑ. හරි, අන්න ඒ වගේ එයා කියනවා මේ ආදරය කරන්න කැමති, හැබැයි වෙනස් වෙන්න ඕන. එහෙම කතාවක් එයා යෝජනා කරනවා. දැන් කරත් ඒ වගේ එයා කියනවා වෙනස් වෙන්න ඕන, නැත්නම් සංශෝධනය කරන්න කියලා ඉල්ලා සිටිනවා. හරි, සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටීම. හරි, සංශෝධනය කරන ලෙස. ක්‍රියාමාර්ග 6යි වටා දොස් මොනවද? පනතකට අනුමැතිය දීම, පනතකට අනුමැතිය නොදීම, පනත තුනින් දෙකේ බලයෙන් සම්මත කරන්න යයි නැවත හරවා යැවීම, පනත අනුමත කොට වැඩිදුර අනුමැතිය සඳහා රැජින වෙත යැවීම, පනත අනුමත කොට ක්‍රියාත්මක වීම මාස 6කට කල් තැබීම, සංශෝධනය කරන විට ඉල්ලා සිටීම. හරි, පන්තියේ දිනම ළමයින්ගෙන් අහනවා ඉතින් ඔබ අනුගමනය කරපු ක්‍රමවේදය මොකද්ද කියලා. දැන් ඉතින් අහන්න දැන් උඹලා ගෙවල් වල ඉන්නේ. අහපු ගමන් ඔක්කොම මොකද්ද කියන්නේ? සර් 2. හරි, අංක 2 විතරයි දැන් කියන්නේ. තේරුණාද? ගෙදරින් ඉන්නේ නිසා අහපු ගමන් කියන්නේ අත අංක 2. හරි, ඒ නිසා මං අහන්නේ නැහැ. හොඳේ මං කැවිදේ වගේ බලගෙන නිකන් බොරු උත්තර ගන්න. හරි ළමයි, එතකොට ඔන්න මේ දැන් ඒ කතාව මම මේ කරුණික මතක තියාගන්න ඕන ඉන්න කිව්වේ. කරුණික මතක තියාගන්න ඔන්න දැන් රාජ්‍ය මන්ත්‍ර අනුසභාවේ නීතියක් හදාගෙන ඒ නීතියට අනුමැතිය ගන්න යන කාගාවද? ආණ්ඩුකාරවරයාට අරයි යනවා. ගියාම එයා මොකද කියන්නේ? එයාට ක්‍රියාමාර්ග කියා ගන්න පුළුවන්ද? 6ක් පුළුවන්. මොනවද ක්‍රියාමාර්ග 6? පනතකට අනුමැතිය දීම, පනතකට අනුමැතිය නොදීම, පනත තුනෙන් දෙකේ බලෙන් සම්මත කරන්න යයි නැවත හරවා යැවීම, පනත අනුමත කොට වැඩිදුර අනුමැතිය සඳහා රැජින වෙත යැවීම, පනත අනුමත කොට ක්‍රියාත්මක වීම මාස 6කට කල් තැබීම, සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටීම. පැහැදිලිද? ඔන්න ඔය ක්‍රියාමාර්ග 6 ආණ්ඩුකාරවරයාට ගන්න පුළුවන්. හරිද? රයිට්. මේවා පාඩම් කරලා මතක තියාගන්න ඕනේ. අපි ඉතින් දැන් ඔබ තමා මේ දුරස්ත විදිහට අධ්‍යයනය කරන්නේ නේද? පන්තියේ දින ළමයින්ගෙන් ඉවැළෙම මේ ටික කටපාඩම් ගන්නවා. පන්තියේදී මේ ටික කඩපාඩම් අරගෙන තමයි ඉදිරියට යන්නේ. දැන් අපිට එහෙම කරන්න බෑනේ. ඔබ ගෙදරදී අනිවාර්යයෙන් මේ ටික පාඩම් කරගන්න ඕනේ. රයිට්. ළමයි. ඊට පස්සේ දැන් මෙතන කියනවා පනතකට අනුමැතිය නොදීම කියලා. කියන්නේ පනතක් ප්‍රතික්ෂේප කිරීම. ආණ්ඩුකාරවරයාට එහෙම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් පනත් වර්ග කීයද? පනත් වර්ග 17ක් තියෙනවා. හරි? පනත් වර්ග 17ක් ආණ්ඩුකාරවරයාට රිජෙක්ට් කරන්න පුළුවන්, ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. පැහැදිලි? ආණ්ඩුකාරවරයාට පනත් වර්ග 17ක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මොනවදානේ ඒ? 1. පාරිශුද්ධ බන්ධනයට ඇතුළත් දික්කසාද පිළිබඳ පනත්.
පාරිශුද්ධ බන්ධන කියන්නේ දැන් ඔයාලා හිතන්නේ පාරිශුද්ධ බන්ධනයක් කරගන්නද ඔයාලා නම් කරන්න කියයි හිතන්නවත් වෙන්නේ නැහැ පාරිශුද්ධ බන්ධනය මොකද පාරිශුද්ධ බන්ධනයක් කියලා කියන්නේ පුතාර කතෝලික අය පල්ලියට ගිහිල්ලා නේ බඳින්නේ ඒකට අපි කියන්නේ පාරිශුද්ධ බන්ධන කියලා කියන්නේ පල්ලියට ගිහිල්ලා තමයි ඔයාලා කතාද බඳින්නේ හරි මුස්ලිම් මේව නෙවෙයි ඈ කතෝලික ක්‍රිස්තියානි අය අන්න ඒ වගේ දික්කසාද නඩුවලට අදාළව නීති හදන්න බෑ හරි ඒ වගේ දික්කසාද නඩුවලට අදාළ නීති හදන්න බෑ කාටද අනුමැතිය ලබා දෙන්න බෑ ආණ්ඩුකාරවරයාට පාරිශුද්ධ බන්ධන තුල දික්කසාද පිළිබඳ පනත් වලට අනුමැතිය ලබා දෙන්න බෑ හරිද ඊට පස්සේ තව මොනවාද මුදල් පිළිබඳ පනත් බැංකු පිළිබඳ පනත් නව බැංකු පිහිටු වීම පිළිබඳ පනත් ආණ්ඩුකාරවරයාට විවිධ සන්තෝෂම් ඔය සතුටු දෙන්න යනම් බලන් ඉඩම් මෙහෙම අන්න ඒ වගේ ආණ්ඩුකාරවරයාට විවිධ දේවල් ලැබෙන ආකාරයේ පනත් ඒවට අනුමැතිය ලබා දෙන්න බැහැ හොඳේ ඊට පස්සේ රජිනට බලපාන පනත් බ්‍රිතාන්‍ය ජාතිකයින්ට බලපාන පනත් ඔන්න ඔය වගේ පනත් වර්ග කීයද පනත් වර්ග 17කට හරි පනත් වර්ග 17කට අනුමැතිය ලබා දෙන්න බෑ කාර්ද බැරි අනුමැතිය ලබා දෙන්න ආණ්ඩුකාරවරයාට හරි ආණ්ඩුකාරවරයාට පනත් වර්ග 17කට අනුමැතිය දීමේ හැකියාවක් නැහැ ඒකත් ඔයාලා මතක තියාගන්න ඕන හරි පුතා දැන් මේ ආණ්ඩුකාරවරයා කියලා කියන්නේ රාජ්‍ය නායකයනේ රටේ නායකයා සාමාන්‍යයෙන් රටක රාජ්‍ය නායකයාට කරන්න පුළුවන් සාම්ප්‍රදායික වැඩ ටිකක් තියෙනවනේ නේද විදේශ රටක රාජ්‍ය නායකිකාවම එයා ගිහින් පිළිගන්න ඕන ඊට පස්සේ විදේශ රටවල සමුළු වලට සහභාගී වෙන්න ඕන දැන් ඒ ඔක්කොම මෙයාට කරා මෙයාට පුළුවන් කරන්න ඒවා රාජ්‍ය නායකයනේ තේරුණාද රාජ්‍ය නියෝජනය කිරීම ඊට පස්සේ විදේශ රටකින් තානාපතිවරයෙක් આવුවොත් එයාට අත්පත්ත ප්‍රදානය කරන්න ඕන හරිද රාජ්‍ය උත්සවවල මුලසුන ගන්න ඕන ඊට පස්සේ තව මොනවාද මෙයාට සාමාන්‍ය රාජ්‍ය නායකීකරණ අධික ශෝක ප්‍රකාශය වීම සුබ ප්‍රතුම්පත් යවීම නේද ඒ සියලු වැඩ ටික මේ ආණ්ඩුකාරවරයාටත් කිරීමේ හැකියාව තිබුණා තේරුණාද 1931 ඩොනමෝර ආණ්ඩුකාරවරයාට ඒ සියලු දේවල් ඉටු කිරීමේ හැකියාව තිබුණා ඒකත් අපි පුතාලා මතක තියාගන්න ඕන හරිද රයිට් ඊට පස්සේ කොහොම හරි දැන් මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නීතියක් හදනවා නම් ඒ නීතිය පුතා එදාම අරන් යන්න ඕන ආණ්ඩුකාරවරයා ගාවට එදා පහුවදායෙන් බෑ හොඳේ එදාම ආණ්ඩුකාරවරයා ගාවට අරන් යන්න ඕන ඒ වගේම තමයි ඩොනමෝර සාමිවරයා මේ ආණ්ඩුකාරවරයාට ලිඛිතවම දන්වලා තිබුණා ලංකාවේ අය ගේනවනේ පනත් අරන් ඉනවනේ ඒ ගේන ඒවා ඕනමට වඩා ප්‍රතික්ෂේප කරන්න ගිහිල්ලා ලංකාවේ අයත් එක්ක ගැටුම් ඇති කරගන්න එපා කියලා ලිඛිතවම දන්වලා තිබුණා හරි ලංකාවේ අය ගේන ගේන පනත ප්‍රතික්ෂේප කරන්න ගියොත් එම අනිවාර්යෙන් ගැටුමක් අට ගන්නවනේ අන්න එහෙම ඕනමට වඩා ප්‍රතික්ෂේප කරන්න ගිහිල්ලා ගැටුම් ඇති කරගන්න එපා කියලා ලිඛිතවම දන්වලා තිබුණා හරි ලිඛිතවම දන්වලා තිබුණා අනවශ්‍ය ආකාරයේ ගැටුම් ඇති කරගන්න එපා කියලා රයිට් එතකොට පුතා මේ කියන ආණ්ඩුකාරවරයාගේ සේවා කාලය අපිට පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න ඒ කොහොමද 1 1931 ඉඳලා 1941 දක්වා කාල පරිච්ඡේදය නෑනේ අවුරුදු 10කේ දශකය 1931 ඉඳලා 41 දක්වා දශකය ඔන්න ඔය දශකය තුල ආණ්ඩුකාරවරයා අධික බලතල ප්‍රමාණයක් භුක්ති විඳා හරි 1931 ඉඳලා 41 දක්වා දශකයේදී ආණ්ඩුකාරවරයා අධික බලතල ප්‍රමාණයක් භුක්ති විඳා ඊට පස්සේ 1947 ඉඳලා sorry 1941 ඉඳලා 1947 දක්වා කාල පරිච්ඡේදය අන්න ඒ කාලේ 1947 දක්වා කාල පරිච්ඡේදය අවුරුදු 7යිනේ ඒ කාල පරිච්ඡේදයේදී ආණ්ඩුකාරවරයා අධික බලතල ප්‍රමාණයක් භුක්ති වෙන්නේ නැහැ බලතල අත්හරින්මින් සිටියා පැහැදිලිද 1931 ඉඳලා 41 දක්වා දශකයේ අධික බලතල ප්‍රමාණයක් භුක්ති විඳ ආණ්ඩුකාරවරයා හැබැයි 1941 ඉඳලා 41 දක්වා කාල පරිච්ඡේදයේදී බලතල අත්හරින්මින් තමයි හිටියේ හරි එතකොට ඔන්න ඔය රාජ්‍ය නායකයාට ඔය කියන ආණ්ඩුකාරවරයා තමයි අපි 1931 රාජ්‍ය නායකයා කියලා හඳුනාගත්තේ
හරි ඒ කාලේ අපි බ්‍රිතාන්‍යයට යටත් වෙලා තිබුණේ හරිනම් රජින තමයි අපි පාලනය කරන්න ඕන මොකද අපි යාට යටත්නේ හැබැයි රජිනට එහෙම බෑනේ මේ වෙනකොට රටේ ලෝකේ වටේ රටවල් විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයට යටත් වෙලා තිබුණේ එහෙනම් රජිනගේ කෑලි කෑලිවත් යාන්න බෑ පාලනය කරන්න එහෙම බෑනේ ඉතින් ඒ නිසා රජින වෙනුවෙන් තමයි ලංකාව පාලනය කරන්න ආණ්ඩුකාරවරයෙක් මේ විදිහට ඇවිල්ලා හිටියේ ඒ ආණ්ඩුකාරවරයාගේ ස්වභාවය තමයි මේ ඩොනමෝර් කොමිසම් ස්වභාවය විසින් හඳුන්වා දීලා තියෙන්නේ පැහැදිලිද මං හිතනවා පුතාලට පැහැදිලි වෙන්නට ඇති කියලා අපි නෝට් එක ලියාගමු දේශපාලන විද්‍යාව 12-13 ගුරුපුහුණුව ලැබූ ජයලත්ගේ ආරච්චි මෙහෙවන වැඩිම සරසවි සමතුන් පිරිසක් බිහි කළ එකම දේශපාලන විද්‍යාව වැඩබිම ඌවේ දේශපාලන හඬ මුළු රටටම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ
සැබෑ ප්‍රතිඵල සහිත ඔන්ලයින් දේශපාලන විද්‍යාව වැඩමිමට ඔබ දැන්මයික් වන්න ලියාපදිංචි වීමට 077 2626 029 අංකයට WhatsApp පණිවිඩයක් ලබා දෙන්න Political Science නම් ජයලත් කේ ආරච්චි යාළුවනේ ලංකාපේ TV YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න like කරන්න comment කරන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා।